අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි මේ වන විට යුක්‍රේන යුද භූමියේ ඉතාමත් උණුසුම් කලාපවලින් එකක් වන බක්මුට් නගරයේ බටහිර කලාපයේ ඉවෙන්ස්කි නගරයේ බලය සම්පූර්ණයෙන් අත්කර ගැනීමට රුසියානු බටයන් සමත් වී තිබෙනවා. මේ වන විට ඩොනෙට් සමස්ත කලාපයේ යුක්‍රේන ඉදිරි ආරක්ෂක වලල්ල 70%කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් බිඳවැටලා තිබෙනවා කියලා තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. සියලු සටන් පෙරමුණ වලින් රුසියාව ඉදිරියට යමින් ගුවන් ප්‍රහාර තීව්‍ර කරමින් තිබුණත් මේ වන විට කාබල සටන් යම් මන්දගාමි බවක් තිබෙනවා. මීට ප්‍රධාන හේතු වෙලා තිබෙන්නේ මේ වන විට සීත කාලයේ අවසන්ව අයිස් දියවන පටන් ගන්න තිබෙන නිසා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. දෙවැනි අප්ඩේට් එක තමයි ඔබ දන්නවා පසුගිය සතිය පුරාවටම යුක්‍රේනය විසින් රුසියානු දේශ සීමා කලාපයේ පිහිටි නගරයක් වන බෙල්ගොරේඩ් කලාපයට අකණ්ඩව ෂෙල්විඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවා. යුක්‍රේනයට සහාය දක්වන ත්‍රස්තවාදී කණ්ඩායම් සමාජිකයින් රැසක් රුසියානු බුද්ධ්‍යංශ විසින් බෙල්ගොරේඩ් කලාපයේදී අත්අඩංගුවට ගැනීමටත් සමත්ව තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට ටෝර් වර්ගයේ ඇන්ටි එයා මිසයිල් සිස්ටම් රැසක් මේ ප්‍රදේශයට යොමු කරලා තිබෙනවා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. කොහොම වුණත් ඉදිරියේදී බෙල්ගොරේඩ් ඇතුළු රුසියානු දේශ සීමා ආරක්ෂා කර ගැනීම සඳහා යුක්‍රේනයට අයත් සුමි සහ හාකිව් ප්‍රාන්ත වෙත වහාම මෙහෙයුම් ආරම්භ කරන ලෙස රුසියානු ජනපති විසින් නියෝග කර තිබෙනවා. නියෝගයත් සමග මේ මොහොත වෙන විට බෙල්ගොරේඩ් දේශ සීමාව වෙත රුසියානු බටයන් 15,000ක් ඇඳවා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.